මගේ ප්‍රඩක්ෂන් වැඩට අල්තෙන් එකතු වෙන DJI RSC2 රිවිව් එක. සාතරින් පිළිගන්න තවත් ඉන්ට්‍රස්ටිං වීඩියෝ එකකට. අද කියන්න යන්නේ මොන විදිහටද PCGuide LK ප්‍රඩක්ෂන් එක අප්ග්‍රේඩ් වෙලා තියෙන්නේ, ඒ වගේම මෙතනට ආපු ගමන සහ මේ අලුත් අප්ග්‍රේඩ් එකෙන් ලැබිලා තියෙන වාසි එහෙමත් නැත්නම් පහසුකම් ගැන තාක්ෂණයත් එක්ක මේ වගේ ගිම්බල් එකක් පාවිච්චි කරන එක අපිට මොන විදිහටද වැදගත් වෙන්නේ කියන එක ගැන බොහොම සරලව මගේ අත්දැකීම කතා කරන්න. ඉතින් සමහර විට ඔයා මේ වගේ ගිම්බල් එකක් ගන්න පර්චේස් කරන්න හිතාගෙන ඇති. ඒ වගේම තමයි සමහරට මේ ගැන රිසර්ච් කරනවා වෙන්නත් පුළුවන්. ඉතින් මේ ගිම්බල් එක මේ වෙනකොට මාස 6කට වඩා වැඩි කාලයක් පාවිච්චි කරලා තියෙන කෙනෙක් විදිහට ඔයගොල්ලන්ට මගේ ෆීඩ්බැක් එක අරගෙන එන්න හිතුවා. ඉතින් එහෙනම් අපි කතා කරමු මොන විදිහටද මං මේ DJI RSC2 ගිම්බල් එක ගන්න මොන වගේ පහසුකම්ද ඒ හරහා මට ලැබිලා තියෙන්නේ කියලා. ඉතින් පළවෙනිම කියන්න අවශ්‍යයි PCGuide LK channel එක පටන් ගත්තේ අනිවාර්යයෙන්ම තිබ්බේ ඉතාමත් සුළු මුදලකට ගත්ත part time project එකක් විදිහට පටන් ගත්තේ සුළු මුදලකට ගත්ත ට්‍රයිපොඩ් එකක් තිබ්බේ. ඉතින් මේ ට්‍රයිපොඩ් එක පාවිච්චි කරලා විශේෂයෙන්ම වීඩියෝ කරන්න, ඒ වගේම ප්‍රොඩක්ට්ස් වල ක්ලෝස් අප් ෂොට්ස් ගන්න, pan shots, still shots ගන්න මම ඒක පාවිච්චි කරා. ඉතින් විශේෂම කියන්න ඕනේ DIY methods ගොඩක් තියෙනවා. මේ වගේ දේවල් වලට යන එක අනිවාර්ය නැහැ. නමුත් මේ හරහා අපිට advantage එකක් ගන්න පුළුවන්. ඉතින් මුල් කාලේ මගේ ප්‍රොඩක්ට් ක්ලෝස් අප් ෂොට්ස් වලදී අනිවාර්යයෙන්ම YouTube එකේ ඔයගලන්ට හොයා ගන්න පුළුවන් ටවල් එකක් තියලා ඒ උඩ කැමරා එක තියලා ඇදගෙන යන ට්‍රික් එක. ඒ වගේම එතනින් එහාට ගිහිල්ලා අපිට තියෙන ට්‍රයිපොඩ් එකේ විශේෂයෙන්ම ක්ලෝස් අප් ෂොට්ස් ගද්දි මේ මූවමන්ට්ස් එක හුස්ම ගන්න එක පොඩ්ඩක් නවත්තලා ඊට පස්සේ ෂොට් එක තප්පර ගානක ගන්න එක, මේ වගේ ගොඩක් දේවල් කරලා තියෙනවා. ඉතින් එතනින් එහාට ගිහිල්ලා ටික කාලෙකින් මට වීඩියෝ ට්‍රයිපොඩ් එකකට ඉන්වෙස්ට් කරන්න පුළුවන් වුණා. මේ වීඩියෝ ට්‍රයිපොඩ්ස් වල තියෙන විශේෂත්වය තමයි බර වැඩි, ඒ වගේම මේකේ තියෙන මේ මෙකැනිසම් එක්ක බොහොම පහසුවෙන් මේ ෂොට්ස් වලට යන්න පුළුවන්. අතේ තියෙන පුංචි ගැස්සීම් වගේ දේවල් මේ හරහා කැමරා එකට දැනෙන්නේ නැහැ. ඉතින් එතනින් එහාට ගිහිල්ලා ටෙක්නොලොජි එක දියුණු වෙනවත් එක්කම අපිට මේ දේවල් පහසුවෙන් කරගන්න පුළුවන්. මේ ගිම්බල් ගැනත් ඇහගහගෙන ඉද්දේ විශේෂම PCGuide LK ස්ටුඩියෝ එකේ ප්‍රඩක්ෂන් වැඩවලට ස්ලයිඩ එකක් පාවිච්චි කරනවද කියන ප්‍රශ්නේ තමයි ආවේ. ඉතින් ස්ලයිඩ් එකක් පාවිච්චි කරනවා නම් සැහෙන ලොකු ඉඩකඩක් යනවා, සෙටප් කරන්න ලොකු වෙලාවක් යනවා. ඉතින් මේ ෂොට්ස් අතර මාරු වෙන්න අවශ්‍ය කරන, ඒ වගේම වීඩියෝ කරන්න, ප්‍රොඩක්ට් වල ක්ලෝස් අප් ෂොට්ස් ගන්න මේ හැම දෙයක් එක්කම ගිම්බල් එකකට යන එක ගොඩක්ම හොඳ ආයෝජනයක් කියන එක තමයි අපි ටීම් එකත් එක්ක රිසර්ච් කරලා මෙතනදී නිගමනයකට එළඹුණේ. ඉතින් ඒ හරහා තමයි DJI බ්‍රෑන්ඩ් එකෙන් මේ RSC2 ගිම්බල් එක මිලදී ගන්න. ඉතින් මේ මිලදී ගැනීමේදී අපිට ඔප්ෂන් දෙකක් තියෙනවා මාකට් එකේ ගන්න. එකක් තමයි DJI RSC2 ගිම්බල් එක විතරක් වෙන පැක් එක, ඒ වගේ මෙතනින් එහාට ගිහිල්ලා ප්‍රෝ කොම්බෝ පැක් එක. මේ ප්‍රෝ කොම්බෝ පැක් එකේදී අපිට ලැබෙනවා විශේෂයෙන්ම මේ ගිම්බල් එක විතරක් එනවනම් මෙතනදී අපිට හම්බෙනවා සම්පූර්ණයෙන්ම කැමරා එකක් මේකට කනෙක්ට් කරලා ගිම්බල් එක හරහා මේක කන්ට්‍රෝල් කිරීම, බැලන්ස් කිරීම හැම දෙයක්ම කරන්න පුළුවන්. හැබැයි ප්‍රෝ කොම්බෝ පැක් එකට ගියාම අපිට එතනින් එහාට ගිහිල්ලා ලැබෙනවා DJI Raven Eye කියන powerful video transmission module එක. ඒ වගේම අපේ කැමරා ලෙන්ස් එක ෆෝකස් මෝටර් එකක් වෙනම ලැබෙනවා, මෙකැනිසම් එකක් මේ හරහා අපේ ලෙන්ස් එකේ ෆෝකස් හදන්න මේ හරහා පුළුවන් වෙනවා. ඉතින් මේ සෙටප් එකත් එක්කම ඔයගොල්ලන්ට පේනවා ඇති කැමරා එකේ කේබල්ස් කීපයක්ම ගිහින් තියෙනවා. මේ දේවල් හරහා කැමරා එකේ ෆීඩ් එක අරගෙන ඒක ට්‍රාන්ස්මිට් කිරීම, මේ ෆීඩ් එක හරහා ට්‍රැකින් සිද්ධ කිරීම, වගේම අපේ ෆෝකස් මෝඩ් එක මේ හැම දෙයක්ම කන්ට්‍රෝල් කිරීම අපිට මොබයිල් එක හරහා කරගන්න පුළුවන් වෙනවා. ඉතින් එහෙමනම් අපි කතා කරමු මේ තියෙන ෆීචර්ස් මොන වගේද, අපිට මොනවද පාවිච්චි කරන්න පුළුවන් කියලා ක්ලෝස් අප් එකකට ඇවිල්ලා. රයිට්, ඉතින් මේ තියෙන්නේ අපේ ගිම්බල් එක. ඉතින් මේකේ සෙටප්ස් එක දේවල් ටිකක් ගැන කිව්වොත් විශේෂයෙන්ම මේ තුළ අපිට රීචාර්ජබල් බැටරි එකක් තියෙනවා, මේක අපිට එළියට ගන්න බෑ. ඒ වගේම චාර්ජින් පෝට් එකක් මේකේ සයිඩ් එකෙන් තියෙනවා USB Type C විදිහට. ඒත් එක්කම මෙන්න මේ ආම් එක, මේ අප්ග්‍රේඩ් එක මං වෙනම කරගත් එකක්, වෙනම මිලදී ගැනීමක් හරහා තමයි මේක අරගෙන තියෙන්නේ. ඉතින් මේක බොහොම පහසුවෙන්ම ගලවන්න පුළුවන්. ඒත් එක්කම මෙතන අපිට තියෙනවා අපේ ෆෝන් එක, විශේෂයෙන්ම මේක කන්ට්‍රෝල් කරන ෆෝන් එක දාගන්න
හෝල්ඩ එකක් මේ හැම දෙයක්ම කිට් එකත් එක්ක ලැබෙන දේවල් ඉතින් අපිට මේ තියෙන කන්ට්‍රෝල් සරහා අපේ කැමරා එක විශේෂයෙන්ම මෙතනදී කන්ට්‍රෝල් කිරීමේ හැකියාව තියෙනවා මෙතනදී බොහොම පහසුවෙන් අපිට මෙන්න මේ ජෝයිස්ටික් එක හරහා මේක අරගෙන යන්නේ වගේම මේ ස්ටෑන්ඩ් කරලා තියන්න පුළුවන් මේක නැමුවට පස්සේ මේකත් හැන්ඩල් එකක් විදිහට අපිට අල්ල ගන්න පුළුවන් ඉතින් මේ විදිහට අපිට පුළුවන් වෙනවා බොහොම පහසුවෙන් කැමරා එක ප්‍රොෆයිල් ස්කීපයක් යටතේම දාගන්න මේ වෙනකොට තියෙනවා මේ සෙටින්ග්ස් එක ස්ලෝ ස්පීඩ් එකේ තමයි මේක වැඩ කරන්නේ ඒ වගේම මීඩියම් ස්පීඩ් එක තියෙනවා ඒත් එක්කම තවත් සෙටින්ග්ස් කීපයක්ම මෙතනදී අපිට බලා ගන්න පුළුවන් ඉතින් සාමාන්‍ය මීඩියම් ස්පීඩ් එකට ගියාම ඔයගොල්ලන්ට පේනවා අපිට බොහොම සුළු මූවමන්ට් එකක් හරහා රැපිඩ් කැමරා කන්ට්‍රෝල් එකක් කරන්න පුළුවන් ඒ වගේම අපිට ස්ලෝ ස්පීඩ් එකට ගියොත් ලොකු ඉන්පුට් එකක් දුන්නත් කැමරා එක ඉතාමත් ස්ලෝ විදිහට තමයි මූවමන්ට් එක ගන්න. ඉතින් මේ විදිහට අපිට කැමරා එක කන්ට්‍රෝල් කරන්න පුළුවන්. ඒ වගේම තමයි සාමාන්‍යයෙන් අපි gimbal එක පාවිච්චි කරනවා නම් අපේ කැමරා එක ඔන් කරලා තියෙද්දි ඒකේ සිග්නල් එකක් විශේෂයෙන්ම මෙතනට එනවා. හැබැයි දැන් වෙලා තියෙන්නේ මම ඔයගොල්ලන්ට කලින් කිව්වා අපේ DJI Raven i කියන ටූල් එක මෙතනදී පාවිච්චි වෙනවා. ඉතින් මෙතනදී ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් අපේ කැමරා එකේ මෙන්න මේ ෆෝකස් මෝටර් එකක් එනවා මේ හරහා මට පුළුවන් මේ තියෙන gimbal එකේ ඉස්සරහා මට තියෙනවා ෆෝකස් එක හදාගන්න මෙන්න මේ විදිහට මම ෂූට් කරන ගමන් මට පුළුවන් වෙනවා ලෙන්ස් එක ඇඩ්ජස්ට් කරන්න ඒ වගේම තමයි ඔයගොල්ලන්ට පේනවා ඇති මෙන්න මේ තියෙන blue light එක ඉතින් මේ තියෙන Raven i මොඩියුල් එක මේ හරහා අපිට වැඩ ගොඩක් කරගන්න පුළුවන් ඉතින් සාමාන්‍යයෙන් කැමරා එක මේ විදිහට හැරෙවට පස්සේ මට පුළුවන් වෙනවා මේකේ default position එකට මෙන්න මේ විදිහට බොහොම පහසුවෙන් අරන් යන්න. ඉතින් මේ හරහා දැන් ඔන්න මට පුළුවන් වෙනවා කැමරා එක control කරන්න. ඉතින් සාමාන්‍යයෙන් කියොත් අපිට මේකේ gimbal එක විතරක් එන කට්ටියට ඒක control කරන්න පුළුවන්. Raven i එකට ගියාම ඒ තුල තියෙන දේවල් අපිට බොහොම පහසුවෙන් අපේ focus එක හදන්න පුළුවන්. ඒ වගේම මේ හරහා අපිට තියෙනවා joystick option එකක්. ඉතින් මෙතනට ආපුවම අපිට තියෙනවා force mobile එවගේම virtual joystick focus control මේ වගේ දේවල් කීපයක්ම. ඉතින් මෙතනින් මම force mobile කියන එක දැම්මොත් මට පුළුවන් වෙනවා මගේ කැමරා එක mobile එකත් එක්ක මෙන්න මේ විදිහට control කරන්න focus කරන්න මේ හැම දෙයක්ම. ඉතින් කැමරා එකේ තියෙන feature එකක් විදිහට face detection තියෙනවා නම් ඒක අනිවාර්යයෙන්ම වැඩ කරනවා. ඒ වගේම තමයි මේ පල්ලෙහා තියෙන settings වලින් මට කැමරා එකේ සෙටින්ග් හැම දෙයක්ම හදන්නත් පුළුවන් වෙනවා. ඉතින් ISO වගේ දේවල් on the fly මට adjust කරගන්න මේ හරහා පුළුවන්. ඉතින් මේ වගේ ගොඩක් දේවල් අපිට සිද්ධ කරගන්න පුළුවන්. ඉතින් කැමරා එක සම්පූර්ණයෙන්ම මෙන්න මේ විදිහට අපිට මේ හරහා කරන්න control කරගන්න පුළුවන්. ඉතින් මෙතනදී තියෙන advantage එක තමයි සාමාන්‍යයෙන් අපි ෂූට් එකකට ගියාට පස්සේ ගොඩක් ලොකු ටෙක්නිකල් නෝහව් එකක් නැති කෙනෙකුට උනත් මේ තියෙන කන්ට්‍රෝල්ස් එක්ක වැඩ කරන්න ටිකක් බය තියෙන කෙනෙකුට උනත් මේ හරහා බොහොම පහසුවෙන් වැඩ කටයුතු ටික කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් ෂූට් කරන කෙනාට බොහොම පහසුවෙන් ටිකක් ඈතින් ඉඳලා මොබයිල් එක හරහා මේ ෂොට්ස් ටික බොහොම පහසුවෙන් කැප්චර් කරගන්න පුළුවන් ප්‍රිවියු මොනිටර් එකක් විදිහට මේක පාවිච්චි කරන ගමන්. ඒත් එක්කම මෙතනදී තියෙන දේ තමයි බොහෝ විට මම මගේ සෙටප් එකට ගිහිල්ලා ෂූට් කරනවා නම් මට පුළුවන් ෆ්‍රේම් එකට ආවට පස්සේ ෆයිනල් ඇඩ්ජස්ට්මන්ට්ස් කරගන්න ඒ හරහා බොහොම පහසුවෙන් ගොඩක් වෙලාවට තනියෙන් වැඩ කරන්න. ඉතින් ඒ වගේ වෙලාවවලදී මේක ඇඩ්ජස්ට් කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මෙතනින් මම රෙකෝඩින් එක දැම්මට පස්සේ මේක ෆෝන් එකෙත් රෙකෝඩ් වෙනවා ඒ වගේම කෑෂ්ඩ් කොපි එකක් කැමරා එකෙත් මේ වෙනකොට ඔයගොල්ලන්ට පේනවා ඇති ලයිට් එකක් බ්ලින්ක් වෙනවා මේ හරහා රෙකෝඩ් වෙනවා. ඉතින් මේ විදිහට අපිට ඉතාමත් සීම්ලස් විදිහට මෙතනින් වැඩ කරගන්න පුළුවන්. මේකේ ඊළඟ දේ තමයි මෙතනින් එහාට ගිහිල්ලා සාමාන්‍යයෙන් කැමරා එක අපිට ෆෝන් එකෙන් කන්ට්‍රෝල් කරන්න පුළුවන් වගේම ඇක්ටිව් ට්‍රැක් කියන එක තියෙනවා. ඉතින් මේක ටෙක්නොලොජි එකේ ටිකක් අමේසින්. එහෙම නැත්නම් පුදුම සහගත ෆීචර් එකක් කියලා කියන්න පුළුවන්. අපිට ෆුල් ඔටෝනෝමස් විදිහට රෙකෝඩින් එක දැම්මට පස්සේ මේක කරන්න දෙන්න පුළුවන්. මට උදාහරණයක් විදිහට දැන් පේනවා ඇති මෙතනින් කැමරා එකට වැහිලා තිබ්බට මේ තියෙන ප්‍රොසෙසර් බොක්ස් එක තියෙනවා. මට තියෙන්නේ මෙන්න මේක වටේට මෙන්න මෙහෙම ට්‍රැකින් එකක් අඳින්න විතරයි. දැන් මේ බොක්ස් එක එහාට මෙහාට යද්දී ඔයගොල්ලන්ට පේනවා ඇති කැමරා එක gimbal එක ඔටෝ ටර්න් වෙනවා. මම කිසිම සිග්නල් එකක් දෙන්නේ නැහැ. එයා මේක
ට්‍රක් කරගන්නවා. ඉතින් එහෙමනම් මං හිතනවා ඔයගලන්ට අයිඩියා එකක් එන්නද කියලා. මේක සම්පූර්ණයෙන්ම මුල ඉඳන්ම හැම දෙයක්ම එක්ස්ප්ලেইন කරන වීඩියෝ එකක් නෙවෙයි. ඒ වගේම තමයි ගිම්බල් එකක් බැලන්ස් කරන්නේ කොහොමද කියන එකත් අනිවාර්යයෙන්ම මේ තියෙන සෙටප් එකත් එක්ක ඔයගලන්ට බලා ගන්න පුළුවන් YouTube එකේ වීඩියෝස් ගොඩක් තියෙනවා. ඒ වගේම තමයි මේ ගිම්බල් එකට විශේෂයෙන්ම සපෝට් කරන කැමරා සෙට් එකක් තියෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම ඔයා මේ වගේ දෙයකට ආයෝජනය කරන්න කලින් ඔයා ගන්න යන ඩිවයිසස් මොනවද, ඒකට මේ ගිම්බල් එක සපෝට් කරනවද, මේ හැම දෙයක්ම බලන්න ඕනේ. ඒ වගේම මම පාවිච්චි කරන Canon M50 කැමරා එකත් එක්ක මේක කම්පැටිබල් වුණාට පුංචි ප්‍රශ්න ටිකක් තියෙනවා කැමරා එකේ තියෙන පෝට්ස් වල ප්ලේස්මන්ට් එකත් එක්ක. නමුත් ලොකු ගැටලුවක් නැහැ. මේ සම්පූර්ණ ෆුල් රිග් එකට යද්දි සෙටප් කරද්දි ඒක කරගන්න පුළුවන් පුංචි වෙනස්කම් ටිකක් කරලා සෙටප් කරන විදිහ. ඉතින් ඒ දේවල් වල යම් කිසි විදිහකට සපෝට් එකක් අවශ්‍ය නම් ඔයාලට පුළුවන් WhatsApp හරහා සම්බන්ධ වෙන්න. ඒ වගේම තමයි මෙතනදි ගිම්බල් එක නිසා වැඩ ගොඩක් පහසු වුණා වගේම මට අවශ්‍ය නම් මේකේ මේ ට්‍රයිපොඩ් එකක් විදිහට වැඩ කරන, එහෙම නැත්නම් ෆන්ක්ෂන් වෙන කොටස අපිට ගලවන්න පුළුවන්. ගලවලා මේක අපිට අපේ වීඩියෝ ට්‍රයිපොඩ් එකට බොහොම පහසුවෙන් මවුන්ට් කරගන්න පුළුවන්. ඉතින් මේ පර්චේස් එකත් එක්ක විශේෂම ටෙක්නොලොජි එක මොන විදිහටද ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ, ඒ දේ තුල අපිට විශේෂයෙන්ම තනියෙන් ප්‍රොඩක්ෂන් වලට යන කෙනෙකුට කොච්චර දුරට මේක වැදගත් වෙනවද කියන එක මේ එක්ස්පීරියන්ස් කරන්න පුළුවන් වුණා. හැබැයි අනිවාර්යෙන් මතක් කරන්න ඕනේ මේ වගේ ඉන්වෙස්ට්මන්ට් එකකට යන්න අත්‍යවශ්‍ය නැහැ. ඕගොල්ලන්ට තවමත් ප්‍රැක්ටිකල් විදිහට ඉෆෙක්ට්ස් තියනවා, ට්‍රික්ස් තියනවා කරන්න. ඒ දේවල් හරහා ඔයාලගේ වීඩියෝ ප්‍රොඩක්ෂන් ක්වොලිටි එක වැඩි කරගන්න පුළුවන්. ඉතින් මේ රිවිව් එක එහෙම නැත්නම් මේ වෝක් ත්‍රූ එක සාමාන්‍යයෙන් අරගෙන එන්න ඕනේ කියලා හිතුවා. මේ වගේ දෙයක් පර්චේස් කරන කෙනෙකුට විශේෂම ලංකාවේ මං හිතන්නේ මේක කවර් කරලා වීඩියෝ එකක් තවම ඇවිල්ලා නැහැ. ඉතින් මේ වීඩියෝ එක ගැන ඔයාගේ අදහස අනිවාර්යම පල්ලෙ කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. වගේම තමයි subscribe කරලා නැත්නම් subscribe කරන්න. හම්බෙමු තවත් වීඩියෝ එකකින්.